දරුව වෙනුවෙන් රජකම අතන්න පියවරු ගැන මිසක් රජකම් වෙනුවෙන් දරුව මරා දමන පියවරු ගැන හල් නැති අපිට මේ කතාව ගේන්නේ මහා දුකක්. ඊටත් වඩා මම අද ඔයාලට කියන්න යන මේ කතාව අපිට මේ තරම් දැනෙන්නේ මේ කතාවට මේ කේදාන්තයට පදනම් වෙච්ච චරිතය අපිට බොහොම ළඟ කෙනෙක් නිසා. අහල බලමු කවුරු ගැනද මොකක් ගැනද මේ කතාව කියන්නේ කියලා. එදා මෙදා තුර ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි කරගත් අභීත දියණිහෙව දොංගි. එහෙමත් නැත්නම් චෝයි සුක්බින් උපබිසවගේ පුතාගෙන නොදන්න කේ ඩ්‍රාමා රසිකයෙක් නෑ. ඒ තුවාල දන්නවද දොංගි බිසව ඒ තරම් ආදරෙන් හදපු ඒ තරම් ගුණධර්ම කියා දුන්නු යෝනින් කුමාරයා හෙවත් යෝන්ජෝ රජතුමා සිය රජකම වෙනුවෙන් තම ආදරණීයන් පවා මරා දැමු දක්ෂ නමුත් කුරිරු පාලකෙක් කියන එක. අපි මේ දන්න යෝනින් කුමාරයා හෙවත් යෝන්ජෝ රජතුමා රජකමට පත් වෙන්නේ ගෝන්ජෝන් හෙවත් ජෑන් හීබින් එහෙමත් නැත්නම් ඔක්චෝන් බිසවගේ පුත්‍රයාගේ මරණින් පස්සේ. ඔහු රජකමට පත්වෙලා ඉතාම අඩු කාලයක් ඇතුළේ තරුණ වයසකදීම මිය යෑම නිසා තමයි යොන්ජ රජතුමාට රජකම හිමි වෙන්නේ. එහෙම වුණත් ග්‍යොන්චන් රජුගේ මරණයේ සැකය ප්‍රබලවම යොන්ජ රජට හා ඔහුගේ ආධාරකරුවන්ට එල්ල වෙනවා. දීර්ඝ කාලයක් පුරාවට සාර්ථක ලෙස රජකම දැරුවත් ඉතිහාසයේ ලියා තියෙන දේ අනුව යොන්චෝ කියන්නේ රජකම වෙනුවෙන් සිය ආදරණීයන් බොහෝමයක් තම ඇස් පනා පිට මේ යන්නට අතහැර දෙමු කුරිරු පාලකෙක්. මම එහෙම කියන්නේ යොන්චෝ හෙවත් දොංගි බිසවගේ හා සුක්චෝන් රජුගේ මේ පුත්‍රයා තමන්ගේ සහෝදරයාට වගේම තමාගේ ලේන් බිහිවූ පුතාටත් ඒ වගේම තමාට දැඩි ලෙස ආදරය කරපු තමන්ගේ හැදූ මව වුණු ඉන්වොන් මහා මව බිසවටත් මරණය උරුම කරලා දීපු නිසා. තමාට රජකම ලබා ගැනීමට සහාය වුණු ඇමතිවරු සතුට කිරීම වෙනුවෙන් ඔහු තම මවට හා පුත්‍රයාට මරණය උරුම කර දීලා නිහඬව බලා ඉන්න. දැන්ටමත් බොහෝ දෙනා දන්නව ඇති සුක්චෝන් රජුගේ හතරවෙනි රජනෝ ඉන්වොන් අගබිසව මේ යෝනින් කුමරු තම නීත්‍යානුකූල පුත්‍රයා විදිහට හදා වඩා ගත්ත කියන එක. එහෙම හදා වඩා ගත්ත විතරක් නෙවෙයි ඇය තමන්ට වඩා වසර කීපයකින් බාල සහෝදරයෙක් වගේ වුණු මේ යෝනින් කුමරුට සැබෑ මාතෘ සෙනෙහසක් දක්වනවා. නමුත් තමන්ව හැදූ මවට හා තමාගේ පුතාට වඩා රජකමට වැඩි වටිනාකමක් දුන්නු මේ යෝන්ජු රජතුමා තමාගේ රජකම වෙනුවෙන් ඔවුන් දෙදෙනාම බිලි දෙනවා. යෝන්ජු රජතුමා මුලින්ම තමන්ගේ අනුත්‍රාප්තිකයා විදිහට එහෙමත් නැත්නම් කිරුළ හිමි කුමරු විදිහට පත් කරන්නේ තමන්ගේ වැඩිමහල් පුත්‍රයා වුණු හෙයොන්චොන් කුමරුව. නමුත් මේ කුමරු අකාලේ මිය යෑමත් එක්කම කිරුළ හිමි කුමරු කියන පදවිය ඔහුගේ දෙවන පුත්‍රයා වුණු සදෝ කුමරුට පිරිනමනවා. කොහොම නමුත් ඉතිහාසයේ විසින් සදෝ කුමරුව හඳුන්වන්නේ මානසික ආබාධයක් තිබුණු එහෙමත් නැත්නම් මනස ව්‍යාකූලත්වයට පත්වුණු කෙනෙක් විදිහට. ඒත් සදෝ කුමරුගේ බිසව හේවත් හෙයොන්යොන් ආර්යා විසින් ලියන ලද ද මෙමරිස් ඔෆ් ලේඩි හෙයොන්යොන් හෙවත් ඇගේ චරිතාපාදනයේ දක්වලා තියෙන්නේ සදෝ කුමරුගේ මේ මානසික ආබාධයට එහෙමත් නැත්නම් ඔහුගේ මානසික ව්‍යාකූලත්වයට හේතු වෙලා තියෙන්නේ ඔහුගේම පියා වුණු යෝන්චු රජතුමා කියන එක. කුඩා වියේ පටන්ම කිසිම ආදරයක් නොලැබ වැඩුණු දරුවෙකු වුණු සදෝ කුමරු ආදරේක කරුණාවක සෙවණැල්ලක්වත් නොදැක වැඩෙනව විතරක් නෙවෙයි නිරන්තරයෙන් සිය පියාගේ දෝෂ දර්ශනයටත් ලක් වෙලා තියෙනවා. හෙයොන්යොන් ආර්යාව කියන විදිහට වැසි වැටුණත් ඉර පෑයුවත් අකුණු ගැහුවත් මේ හැම දෙයකටම රජතුමාට වැරදිකරු විදිහට පෙන්ලා තියෙන සදෝ කුමරුව. පුංචිම කාලේ ඉඳන් තමන් නොකරපු වැරදිවලටත් බැනුම් ආපු මේ කුමාරයා තරුණ අවධියට පත් වෙන්නේ අර පුංචි කාලේ මිදුණු හදවතත් එක්කමයි. ඒක නිසා තරුණ අවධියට පත් වුණත් මේ කිරුළ හිමි කුමාරයා බිඳුණු මනසක් සහිත
කුලෑටි වගේම පොඩි දෙයටත් බියට පත්වෙන මානසික ව්‍යාකූලත්වයෙන් යුතු පුද්ගලයෙක් බවට පත්වෙනවා. හේයොන් යොන් ආර්යාව සිය චරිතාපාදනයේ දක්වන විදිහට සදෝ කුමාරයා කෙමෙන් තරුණ වියට පත්වෙද්දී ඒහා සමානව රජතුමාගේ සැහැසිකමුත් වැඩි වෙලා තියෙනවා. රජුගේ සැහැසිකම් වැඩි වෙද්දී ඒහා සමාන්තරව සදෝ කුමරුගේ මානසික ව්‍යාකූලත්වයත් වර්ධනය වෙලා තියෙනවා. ඒත් තම පියාගෙන් කොතරම් සැහැසිකම් වලට තම පියාගෙන් කොතරම් ගැරහුමට ලක්ුණත් ඔහුට තම පියාගේ පළමු බිසවුණු ජොන්සන් රජිනගේ හා තමන්ගේ මිත්තණියුණු ඉන්වන් මහා මව් රජිනගේ ආදරෙන් නොමදව ලැබිලා තියෙනවා. කොහොම නමුත් රජු විසින් සදෝ කුමරුට කරන ලද හිරිහැරයන් ඉවස ගන්න බැරි තැන මහා මව් බිසවුණු ඉන්වන් රජින රජුට විරුද්ධ වෙමින් සදෝ කුමරුට හිරිහැර කරන එක නවත්වන්න ඉල්ලලා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉන්වන් රජින තමන්ගේ නීත්‍යානුකූල පුත්‍රයා වුණු යොන්ජ රජතුමාට කොයි තරම් ආදරය කළත් යොන්ජ රජතුමා මොහොතකටවත් ඇගේ ඉල්ලීම ගැන සැලකිල්ලට ලක් කරන්නේ නැහැ. මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඉන්වන් මහා මව් බිසව වර්ෂ 1757 දී නිරාහාරව මිය යෑම. ඒත් එක්කම ඒ අවුරුද්දේදී ජොන්සන් රජින හේවත් යොන්ජ රජතුමාගේ පළවෙනි බිසවත් මිය යනවා. තමන්ට ආදරය කරපු මිත්තණිය වගේම තමන්ගේ සුළු මවගේ මිය යෑම දරාගන්න නොහැකි තැනට පත්වුණු සදෝ කුමරු මානසික වශයෙන් තව තවත් ව්‍යාකූලත්වයට පත් වෙනවා. මෙන්න මෙතනදි තමයි කතාවේ කේදාන්තය ආරම්භ වෙන්නේ. මේ ප්‍රිය විප්‍රලම්භයේ දරාගන්න බැරි වුණ සදෝ කුමරු එන්න එන්නම දරුණු මිනිසෙක් බවට පත් වෙලා තියෙනවා. අවසානයේ යෝජ රජතුමාගේ මාලිගාව බියට පත් කරමින් ඔහු අතින් මාලිගාවේ පාලක පාලිකාව වගේම ඔහුගේම උපබිසවකුත් මිය ගිහින් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී යෝජ රජතුමා සිය පුත්‍රයා වුණු සදෝ කුමරු ප්‍රශ්න කිරීමට ලක් කරලා තියෙනවා. හේයොන් යොන් ආර්යාව කියන විදිහට තම පියාගේ ප්‍රශ්න කිරීමට ලක් වෙච්ච සදෝ කුමරු ඔහුගෙන් ආදරය සහ අවධානය ඉල්ලලා තියෙනවා. ඒත් අවාසනාවකට කියන්නේ ඔහුගේ මරණය තෙක්ම ඔහුට කිසිම අවස්ථාවකදී ඔහු ප්‍රාර්ථනා කරපු ඔහු ඉල්ලා හිටපු ඒ තමන්ගේ තාත්තගේ තමන්ගේ පිය රජතුමාගේ ආදරය හෝ අවධානය නම් ලැබෙන්නේ නැහැ. අවසානයේ මහා විනාශයන් රාශියකට පස්සේ තමාට එල්ල වුණු බලපෑම් හමුවේ යොන්ජ රජතුමා තීරණය කරන තමාගේ ලේන් උපන් පුත්‍රයා වුණු සදෝ කුමරු මරා දමන්න. නමුත් මෙතනදී යම් කිසි හේකින් සදෝ කුමරුව අපරාධකාරයෙක් විදිහට මරා දැමුවොත් ඔහුගෙන් පස්සේ ඔහුගේ පුත්‍රයා වුණු ඊසාන්ටත් රජකමට උරුම කියන්න බැරි වෙනවා. එතනදී යොන්ජ රජතුමා තීරණය කරන වෙනත් උපක්‍රමයක් භාවිතා කරලා සදෝ කුමරුව මරා දමන්න. මොකද ඔහුට අවශ්‍ය වෙනවා සදෝ කුමරුගෙන් පස්සේ ඔහුගේ පුත්‍රයාට එහෙමත් නැත්නම් වීසන්ට කිරුළ හිමි තනතුරු ලබා දෙන්න. එහිදී 1762 අවුරුද්දේ ජූලි මාසයේ එක්තරා දවසකදී යොන්ජ රජතුමාගේ නියමයකට අනුව සදෝ කුමරුව ඔහුගේ සියලුම නිලතලවලින් පහ කරලා අඩි 4x4 සහල් පෙට්ටියකට දාලා වහලා දානවා. මෙතනදී මේ සහල් පෙට්ටිය ඇතුලේ ඉන්න සදෝ කුමරු ජලය හා ආහාර නැතුව නිරාහාරව දින 8ක් පුරාවට තමන්ගේ ජීවිතයත් එක්ක පොරබදලා තියෙනවා. අවසානයේ ඉතිහාස මූලාශ්‍ර දක්වන්නේ දින 8කට පස්සේ මේ සහල් පෙට්ටිය හිර වෙලා හිටපු සදෝ කුමරු මිය ගියා කියන එක. අමාත්‍යවරුන්ගේ උදව් ඇරගෙන තමන්ගේ සහෝදරයාගේ මරණයෙන් පස්සේ රජකමට පත්වෙන මේ වොන්ජ රජතුමාට අවසානයේ තමන්ට සහාය දීපු අමාත්‍යවරු සතුටු කරන්න තමන්ගේ පුත්‍රයාත් බිලි දෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහුට තමාට දැඩි ලෙස ආදරය කරපු තමන්ගේ මවවත් බිලි දෙන්න වෙනවා. ඉතිහාස මූලාශ්‍ර පෙන්වා දෙන විදිහට
तमंगे मानसिक तत्व थेरम गत सदो कुमर एक मिदेन क्रमयाज्ञत एतम अवस्थावल सिय दिवी नसागान पवा उत्साह कर लियन कोहम नमुत अभी मे गेप योच रचतुमा हेवा दोंगी बिसव की पुताट दक्ष पालकिन पुलवांगना कवदाकवत आदरणीय ताते आदरणीय पियक नाम वेन्न बेरीवेन तातल मरल पुताल विसिन रजकम गाते इतिहास कथा एतोले रजकम विनुविन तमंगे पुताल मरपु तातल थेटपु बावा मे कथा मट मताक करल देनवा योंच रचितुमागे सदो कुमरुगे कथा वे विदेहट इवर वेद्दी मगे मे वीडियो एक बालन ओयालगे मत इल्लन्न देयक् तियेनवा ए तमयि मगे मे वीडियो एक बालन ओयालगे अतरे दंटम देमापियो वेच्चाय इन्नवना एमन नैत्तम कवदहाड़ी दवसक अम्म के तात के आसावे बलापुर इन्ना इन्नवना मत अलग इला अतीन एम अने कवदहारी ओयाल मे लोकट दयादरण धरवांग आदरे करुणाव दया इतरा क्लबू धरव विद्यट मे लोकट दयादरण वग बला मगे मे वीडियो बल ओयाल कवदाकव धरवांग बिंदवाटन धर्वांगे माल पेती वागे लसन हदवत रिद्धन वैधिट्यो बावटन पत्वेन्नेपा मतक तियागान आदरे तमय मेलोके लसन कराने एक निसा ओयाला कवधारी मेलोकेट मे समाजेट दायाद करानोन आदरे लबबु आदरे पिरुनु मिनिसु एक निसा अपे धर्वांट आदरे करुणाव वितराक्म लबा देन्न वगबलागान दर्वांगे पिटिन तरहव ईर्ष्याव वैरे क्रोधे पिटकरन वैडिहिटियो बावतरां पत्वेन्नेपा एक तमय मगे इल्लीम एहना आये दवसक मे वगेम लस्सन वीडियो एकिंग ओयालव हंबेनका मगे मे केवल लवर्स यूट्यूब चैनल लेकर सब्सक्राइब करान्न मदद करान्नेपा एहना किहिं एन्ना।